Lak Derana Poothakata Eha Giya Rata Gena Kekkumak Satipata Satipata Api me api sandane rest wenawane vidhayaka sabawa ekata pemeni ada hadisiye rest unada ne api giya para rest unayin passe giya para sin thiyenne kara ada rest wenawai kiyala kiyanu rest unada දැන් හිටපු ජනාධිපතිව මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කියන්නේ ඉතින් ඡන්දයක් නම් දෙන්න වෙන්නේ දෙසැම්බර් වගේ ඉවසන්න පුළුවන් ද එතකන් මෙහෙමයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතින් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ඡන්දෙත් ඇවිල්ලා කිව්වනේ මේ ඡන්දෙ දුන්නේ දලස්ට කියලා ඉතින් ඒ නිසා මේ ගණගන්න නෑ ඉතින් එතුමා කියන දේවල් සමහර වෙලාවට දැන් එතුමා කිව්වට එතුමා කියන දේ වෙන අහන පාඩක් නෑ වගේ අපි දිගින් දිගටම ඉන්න මතේ තමයි අපි පළාත් පාර්ලිමේන්තුවේ තියනවා කියන මතේ. ඉතින් අපි හිතනවා පළාත් පාර්ලිමේන්තුවේ වෙනුවෙන් මේ අපි සියලු පක්ෂ එකතු වෙලා කරන ඉල්ලීම අපි දිගටම කරනවා. අපි කියන්නේ පළාත් පාර්ලිමේන්තුවේ කියන එක වහන්න බෑ ජනාධිපතිවරණයක් කියලා එකක් උඩින් දාලා. දැන් මේ උත්සාහ කරනවා පේනවනේ ජනාධිපතිවරණයක් තියන්න ඕනේ කියලා. ජනාධිපතිවරණ තියමු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනාධිපතිවරණය පෙන්නලා මේ පළාත් පාර්ලිමේන්තුවේ වහන්න බෑ. ඔබතුමාලා විශාල සටනක් කරලානේ මේ මැතිවරණය ගත්තේ. දැන් මැතිවරණ සටන ඔබතුමාලා නිකන් පරාද වුණා වගේ හැඟීමක් නැද්ද? නෑ. මම කියන්නේ මේ මැතිවරණ සටන අපි ගත්ත විදිහටම එකමුතුව තියාගන්න. අපි දැන් එකමුතු වෙලා මැතිවරණය ගත්තානේ. ඒ ගත්ත මැතිවරණය ලබා ගත්තයින් පස්සේ අපේ එකමුතුව මැතිවරණය ඇතුලේ කැඩුනා. ඒකට හේතුව තමයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය පැත්තකට ගිහිල්ලා විරුද්ධ පක්ෂයේ පක්ෂ ගණනාවක් තමයි ඉස්සරහා මැතිවරණය. හැම සමීක්ෂණයම 1 2 3 විරුද්ධ පක්ෂය. මම කියන්නේ දැන් මේ විරුද්ධ පක්ෂය එකිනෙකා සමග තරඟ කරන එක නවත්තලා දැන් අර මිට පෙර කළා වගේ එකට පාරට බහැලා අරගලයකින් තොරව මේ මැතිවරණය ගන්න බෑ. එහෙනම් අපි දැන් මැතිවරණය ලබා ගැනීම සටන ආරම්භ කරමු. මැතිවරණය ලැබුණම නැවත වරක් මැතිවරණ සටන යම්. ඒ කියන්නේ මැතිවරණය නැතුනේ නිකන් මේ සජිත් සහ අනුර පාර්ශවයේ සිදු කරපු රැලි වලින් වගේ එකක් නේද ඔබතුමා? නෑ මැතිවරණය නැති මැතිවරණේ යනකොට ආණ්ඩුවට තේරුණා පළවෙනියත් විරුද්ධ පක්ෂයේ දෙවැනියත් විරුද්ධ පක්ෂයේ තුන්වෙනියත් විරුද්ධ පක්ෂයේ ආණ්ඩු පැත්තට හිටියේ 4-5 වගේ. ඒ රනිල් ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ මොකද හවස ප්‍රවෘත්ති බලනකොට මිනිසුන්ට පේන්නේ විපක්ෂයේ එක පාර්ශවයක් අනිත් පාර්ශවයට ගහනවා අනිත් පරිපූර්ණ කවුරු මොකද රනිල් කිසිම මතක කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා රනිල් ප්‍රයෝජන ගත්තා වෙන්න පුළුවන්. දැන් ඒ නිසා අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ මැතිවරණය දිනා ගැනීම සඳහා කරපු සමගි අපි දැන් ආයතී කරගමු. අපි පාරට බැල මැතිවරණය ලබා ගමු. මැතිවරණය ලබා ගත්තන් පස්සේ නැවත වරක් අපි දුරකථනයටද මාලිමාවට හෙලිකොප්ටරේ ඡන්දය ඉල්ලමු. හැබැයි දැන් දුරකථනයේද මාලිමාවද හෙලිකොප්ටරේ නෙවෙයි. දැන් තියෙන්නේ මේ අලියා පොහට්ටුවේ හොර හවුල ඡන්ද සම්පූර්ණයෙන් සිතීම අකුලන්න යනවා. ඒකට විරුද්ධ එකතු වෙන්නේ දැන් තියෙන්නේ. මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවා කියන්නේ මේ පොහට්ටුවෙන් කැඩිලා ගිය හිට අනිද්ද වෙනකොට වෙලාවට එකතු වෙයි. ඔබතුමාලා එකතු වෙන්නේ කවද්ද පොහට්ටුවට? අපි කියන්න ඕනේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෞරවයක් සහිතව හෙලිකොප්ටරේ අපි කිසිම දිනක නැවත පොහොට්ටුවත් සමග එකතු වෙන්නේ නැත. ඇවරයි දෑවරයි තුන් ඇවරයි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්.